Sácale, va, vamos. Thank you.
ඉතිහාසික වශයෙන් වැදගත් වෙන උතුරු දකුණු යාකරන කොළඹ සිට කංකසතුරේ දක්වා සීගගාමි සුඛභෝගී සංචාරක දුම්රියක් ඊයේ රාත්‍රිය ආරම්භ කළා. අද සීතාව කොලීසි ඉරිදා දිනේදී පමණක් ධාවනය වූ දුම්රිය අද සිට සෑම සෙනසුරාදා දිනයකම දේශීය විදේශීය සංචාරකයන් වෙනුවෙන් සංචාරක දුම්රියක් ලෙස ගමන ආරම්භ කරන අවස්ථාව. මේ අවස්ථාවට බසනාහිර පළාතේ ආණ්ඩුකාරතුමා ප්‍රධාන ලේකම්තුමා චීන තානාපතිතුමා වියට්නාම් තානාපතිතුමිය රුසියානු තානාපතිතුමිය විදේශීය අය සහ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් අදී දිසාපතිතුමා උසස් නිලධාරීන් ඇතුළු සියලු දෙනා මේ නව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන දරු අග්‍රාමාත්‍යතුමා නායකත්වයේ දෙන අවිසමෙන්න මෙතිවරණ කොට්ටාසේ සීතාවක ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් තමයි අද ආරම්භ වෙන්නේ. මීට පසු සෙනසුරාදා තිරිදත් කියන දින දෙකේම උදේට කොළඹින් පිටත් වෙන දුම්රිය ඒ ලබුගම ජලාශය, කල්ටුවාව ජලාශය, ඊළඟට උද්භිත උද්‍යාන, දිය ඇලි අනාදිය පරිසරක මේ ස්වභාව සෞන්දර්යය පිළිබඳ අත්දැකීම් රාශියක් එකතු කරගෙන එදිනම අවස අවිස්සාවේලි සිට අපසු කොළඹට ගමන් කරන්න පුළුවන්. ඔබ මං හිතන්නේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නවා දැන් සීතාව කොඩිසි කියලා දුම්රියක් ගමන් කරනවා මීට මාස 6කට කලින් ඉඳලා. අපි ඇත්තටම මේක ඉරිදා දවසේ ඉරිදා සීතාව කොඩිසි දුම්රිය විතර ගමන් කරපු ගමනේ සාර්ථකත්වයත් එක්ක අපි සෙනසුරාදා ඔඩිසි කියන දුම්රියත් අද ඉඳලා හැම සෙනසුරාදා දවසකම කොටුව දුම්රිය ස්ථානෙට අවිස්සාවේල්ල ප්‍රදේශයට ගමන් කරනවා. අපි ඇත්තටම බලාපොරොත්තු වුණේ එක් දින සංචාරයක් විදිහට මේ සංචාරක කලාපය ප්‍රචලිත කරන්න. ඒකේ සාර්ථකත්වයත් එක්ක දැන් අපේ ව්‍යාපාරික ප්‍රජාව ලෑස්ති රාත්‍රියක් ගත කරන්න මේ ප්‍රදේශයේ සූදානම් කරන්න. එතකොට දැන් හෝටල් වල කාමර ටික ලෑස්ති, ඇඳවල් ලෑස්ති, AC දාලා ඔන්න දැන් හොඳම සුඛෝපභෝගී හෝටල් ටිකක් ඉදි කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ ව්‍යාපාරික ප්‍රජාව ලෑස්ති වෙනවා මේ රටේ ජනතාවට තමන්ගේ සේවාව සපයන්න. ඒ අනුව අපි සෙනසුරාදා මේ ගමන ආරම්භ කරනවා. ඒ වගේම සිරිත් පරිදි ඉරිදා දුම්රියත් ගමන් කරනවා. දැන් අපිට පුළුවන් සෙනසුරාදට ගිහිල්ලා අවිස්සාවේල්ල සීතාවක කලාපේ රාජධානි ඒ ප්‍රදේශයේ තියෙන පාරිසරික කලාප ජල මූලාශ්‍රවල විනෝද වෙලා ආරක්ෂාකාරීව නැවත ඉරිදා දවසේ හවසට ගෙන්න පුළුවන් විදිහට අපි ලෑස්ති කරලා තියෙනවා. මේක අපේ ඉලක්කයේ විදේශ දේශීය සංචාරකයෝ පමණක් නෙමෙයි ලබන දෙසැම්බර් වෙනකොට අපි උත්සාහ කරනවා මේ ලෝකේ පුරා විසිරී පැතිරී සිටින විදේශීය සංචාරකයෝ අවිස්සාවේල්ල සීතාවක කලාපයට අරගෙන එන්න. මේක තමයි අපිට මේ යුගයේ පැවිලා තියෙන කාර්යභාරය. අපේ රට විශාලම ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඇයි අපි මහා ධන සම්පත් තියෙන රටක් ලෝකේ වටා හිඟා කන්න යන්නේ නැතුව අපේ තියෙන සම්පත් ටික හරියට කළමනාකරණය කරලා ලෝකෙට අරගෙන ගිහිල්ලා අපිට පුළුවන් නම් විදේශ විනිමය මේ සංචාර කර්මාන්තය හරහා ගේන්න අපේ ප්‍රශ්න වලින් විශාල ප්‍රමාණයක් විසඳ ගන්න පුළුවන් වෙයි. අපිට බෙහෙත් ටික නැති වෙලා තියෙනවා. හෙටානිතර විදුලිය කපන්න වෙයිද දන්නේ නැහැ. මොකද ජලය නැති නිසා එහෙම වුණොතින් ඩීසල් අර්බුදයක් ආපහු ඇති වෙන්න පුළුවන්. මේ සියල්ල පිටිපස්සේ තියෙන්නේ අපේ විදේශ විනිමය අර්බුදේ. ඒක නිසා අපි මේකට සාර්ථකව මුහුණ දෙනවා. මං හිතන්නේ අපිට පුළුවන් වෙයි මේ සටන ජය ගන්න. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලු දෙනාටම නුවරඑළිය සුව විඳින්න, සීතාවක හැඩ බලන්න, අපිත් එක්ක එන්න යන්න කෝච්චිය සූදානම් දැන් ඉරිදායි සෙනසුරාදායි කියන දවස් දෙකේම. අපේ ප්‍රාර්ථනාව තමයි ලබන දෙසැම්බර් වෙනකොට මේ ප්‍රදේශ වලට විදේශ සංචාරකයෝ අරන් එන්න ඒ ගමන සාර්ථක කරන්න පුළුවන් වෙන්නේ දයාබර මාධ්‍යවේදී සගේණී සහෝදරවරුනි ඔබේ සහයෝගය මත පමණයි. ඒ නිසා මේ පිළිබඳව පුළුල් ප්‍රචාරයක් ලබා දෙන්න, අපි ලෑස්ති අපිත් එක්ක එකතු වෙන සංචාරකයන්ට ගුණාත්මක සේවාවක් ලබා දෙන්න. ඒ ගුණාත්මක සේවාවත් එක්ක තමයි මේ ගමන ගියේ. ඔබේ ප්‍රචාරයත් එක්ක ඉතුරු ටික අපිට කරගන්න පුළුවන්. අපිට මේ මොහොතේ පැවරලා තියෙන ජාතික කාර්යභාරයේ අභියෝගය තමයි මේ රට වැටුණු තැනින් ගොඩ ගන්න එක. මං හිතන්නේ අපේ પરම්පරාව එකට ලෑස්ති වෙන්න ඕනේ. අද අපි විඳින දුක අපේ අනාගත પરම්පරාවට නොදී සුඛිත මුදිත සංවර්ධිත රටක් නිර්මාණය කරන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපේ මේ රටේ සමස්ත ජනතාවටම ඉල්ලා සිටිනවා. මම සුගත් සේවා පතිරණ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති. ඕන වෙලාවක මගේ ටෙලිෆෝනේ විවෘතයි 0.7777 743 869 328 0.7777 869 328